නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. සජිත් ප්‍රේමදාස මැතිතුමාට වෙලා තියෙන අර ගලේ පහරපු බලලට වෙච්චදී දැන් කර කියා ගන්න දෙයක් නැහැ. ඒකට හේතුව තමයි රනිල් වික්‍රමසිංහට විරුද්ධව හන්දියක් හන්දියක් ගානේ, බෝක්කුවක් බෝක්කුවක් ගානේ ගිහිලා රැස්වීම පැවැත්තුවා. රැස්වීම පැවැත්තුවේ තමන් ජනාධිපති අපේක්ෂකයා කියලා. දැන් මේ ජනාධිපති අපේක්ෂකයාට කර කියා ගන්න දෙයක් නැතුව දැන් නැවත තමන් අඩියක් පස්සට තියන්නේ, තව අඟලක් පස්සට තියන්නේ කියපු කෙනාට දැන් අඩි කීපයක් පස්සට තියන්න වෙලා තියෙනවා. කොහොමද පස්සට තියන්න වෙලා තියෙන්නේ? රනිල් වික්‍රමසිංහගේ සාකච්ඡාවේදී පැහැදිලිවම රනිල් දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමාව වටේ යවන්න පටන් අරගෙන තියෙනවා. වටේ යවන්න පටන් අරගෙන තියෙනවා. දැන් එක එක තියෙන බොහොම සුළු පක්ෂ, ත්‍රිවිල් වල යන්න පුළුවන් පක්ෂත් එක්ක අද සාකච්ඡා වලට යන්න කියන මට්ටමකට අදපත් කරලා තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාව. ඉතින් ඒක නිසා අද එක්සත් ජාතික පක්ෂයේ වගකීමෙන් තමන්ගේ අපේක්ෂකයව තෝරාපත් කරගන්න නැතුව, ඒ වගේම සජිත් ප්‍රේමදාස නැමැති මේ ජනාධිපති අපේක්ෂකත්වයේ බලාපොරොත්තු වෙලා ඉන්න අපේක්ෂකයව වටේ යවලා කඩේ යවලා මේ උත්සාහ ගන්නේ මං හිතන්නේ සජිත් ප්‍රේමදාස නැවතත් දැවැන්ත අර්බුදයකට කොටු කරන්න. ඒක නිසා අපි දන්නවා සජිත් ප්‍රේමදාස කියන්නේ සැබෑ දක්ෂයෙක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස කියන්නේ මේ රටට ආදරය කරන සැබෑ දේශප්‍රේමියෙක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා තමන්ගේ නායකත්වය සහ පක්ෂෙත් කඩාගෙන ගිහිල්ලා මේ උත්සාහ ගන්නේ අධිවේගී ගමනක් යන්න. Breaking.lk